තමගි ජනබල සන්ධානයේ මහලේකම්වරයා හැටියට මේ වෙලාවේදී අපේ සියලුම සන්ධානයේ නායකයන්ට මගේ ස්තුතිය පුද කරනවා. අද මේ මෙතෙන්ට සහභාගි නොවුණු නායකයෝ කීප දෙනෙක් ඉන්නවා. විශේෂයෙන්ම ඒගොල්ලෝ සඳහන් කරන්න නාවත් රවුෆ් හකීම් මැතිතුමාගේ නියෝජිතයෙක් ඉන්නවා. රිෂාඩ් බදුද්දීන් මැතිතුමාට එන්න බැරි වුණා. රාධා ක්‍රිෂ්ණන් මැතිතුමාට එන්න බැරි වුණා. හැබැයි ඔවුන් ඔක්කොම අපේ සන්ධානයේ ඉන්නවා. මේ සන්ධානයේ මහලේකම්වරයා හැටියට මා කෙරෙහි ඇති කරපු විශ්වාසය අපේ මගේ පක්ෂේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාටයි, සන්ධානයේ නායකයන් විශේෂයෙන්ම මාව යෝජනා කරපු හැමෝටම මගේ ස්තුතිය පුද කරනවා. මේක ප්‍රධාන බලවේගය. අද රටේ කවුරුත් පිළිගන්නවා සමගි ජනබල සන්ධානය සහ අපට ලොකු කාර්යභාරයක් තියෙනවා. ඒ කාර්යභාරය පහුගිය කාලයේ 2020 රට බංකලොත් වුණාමත් සමගි ජනබල සන්ධානය තමයි පාර්ලිමේන්තුව තුළ අනපනත් වෙනස් කරන්න ඒ අවශ්‍ය තැන්වල දූෂණ විරෝධී පනත් සම්මත කරන්න, මූල්‍ය ස්ථාවරත්වය පනත් සම්මත කරන්නට නායකත්වය ගත්තේ. අපි ආඩම්බර වෙනවා අපේ රාජකාරිය වගකීමක් සහිත විපක්ෂයක් හැටියට කටයුතු කරාත් වගේම ඉදිරියේදී රජයක් හැටියට ඒ වගකීම් තවත් ඉස්සරහට ගෙනියන්න අපි බැඳී සිටිනවා කියන එක විශේෂයෙන්ම අපි ප්‍රකාශ කරන්න ඕනේ. මං හිතන්නේ අදහස් ගොඩක් ප්‍රකාශ වුණා. ඒ නිසා වෙනත් ප්‍රශ්න ඔබතුමන්ලගෙන් අහන්න තියෙනවා නම් ඒවට අපේ කණ්ඩායම උත්තර දීලා මේ මාධ්‍ය සාකච්ඡාව අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔව්, අපි පුළුල් සන්ධානයක්, අපේ චින්තනය මත පදනම් වූ සන්ධානයක්. එනිසා අපේ චින්තනයත් එක්ක එකඟ වෙන අය සහ අපේ නිර්ණායක මත එකඟ වෙන අයත් එක්ක අපි සන්ධානගත වෙන්න සූදානම්. අපි විශේෂයෙන්ම ආරාධනා කරලා තියෙනවා ඒ වගේ විවිධ පක්ෂවලට, එක්සත් ජාතික පක්ෂයටත් කියලා තියෙනවා, අපිට සම්බන්ධ කරන්න පුළුවන්, සම්බන්ධ කරන්න බැරි කණ්ඩායමින්වා. හැබැයි අපි හිතනවා දැනට ඔවුන් එක්සත් ජාතික පක්ෂයේ අනන්‍යතාවය නියෝජනය කරන්නේ සමගි ජනබලවේගය. ඒ නිසා දැනටමත් ඒ සියලු දෙනාම බිම් මට්ටමේ අපිත් එක්ක සම්බන්ධ වෙනවා, සම්බන්ධ වෙමින් පවතිනවා. ඩිස්ත්‍රික්කවල ගොඩක් අය සම්බන්ධ වෙනවා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂ මං හිතන්නේ ඒ අනිත් අයත් සමගි ජනබලවේගෙත් එක්ක සම්බන්ධ වෙයි කියලා අපි විශ්වාස කරනවා. අපේ එක ඉල්ලීමක් තරෙන් අපි කරපු ඉල්ලීමක් තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා නායකත්වයෙන් ඉවත් විය යුතුයි සහ ඒ වගේම ඒ කණ්ඩායමේ අලුත් කණ්ඩායම එක්ක අපි සන්ධානගත වෙනවායි කියලා. හැබැයි ඔවුන් මං හිතන්නේ විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායමක් එක්ක සන්ධානගත වෙලා තිබුණා. ඔය කණ්ඩායමත් එක්ක දිගටම කටයුතු කරනවා කියලා තිබුණු නිසා මං හිතන්නේ අපිට එකතු වෙන්න එතන ඉඩ, ඒගොල්ලන්ව එකතු කරන්න අපිට ඉඩක් දැක්කේ නැහැ. මොකද ඔක්කොම එකතු කරනවා කියලා අපි ලෑස්ති නැහැ. අපි සන්ධානයක්, අපි බලවත්ම සන්ධානය. හැබැයි අපි අපේ යම් නිර්ණායක තියෙනවා. එතනින් එහාට අපට සන්ධානගත වෙන්න සමහර අයත් එක්ක බෑ. ඒ නිසා ඒ සාකච්ඡා නැවතුණා. මම හිතන්නේ ඒකේ වචනයක් මම කියන්න ඕන. රනිල් වික්‍රමසිංහ මහත්මයා පැහැදිලිවම ප්‍රකාශ කරලා තිබ්බා එතුමා දේශපාලනයෙන් අයින් වෙනවා, තරඟ කරන්නේ නැහැ, ජාතික ලයිස්තුවේ පාර්ලිමේන්තුවට එන්නේ නැහැ. අපි ඒ මත තමයි කිව්වේ. එහෙමනම් අලුත් නායකයෙක් එක්ක අපිට සාකච්ඡා කරන්න අවස්ථාව දෙන්න. ඒ වගේම අපි එතන පැහැදිලිවම කිව්වා චෝදනා ලපු දූෂිත කාණ්ඩයම එක අපිට එක්කව වෙන්න බෑ. ඉතින් මම හිතන්නේ ඒවා මගහරින්න බැරි වෙන නිසා වෙන්නේ නැති මේ සාකච්ඡා ඉදිරියට ගියේ නැත්තේ. ඒකදී කුමස් සජිත් මහත්මයා තමයි වැඩිම ඡන්දයවන් තියෙන්නේ, වැඩිම මහජන ප්‍රසාදයක් තියෙන. ඒක කිසිම ප්‍රශ්නයක් වෙලා තිබ්බේ නැහැ. සාකච්ඡා කරේ නැහැ ඉදිරියේ ඉස්සරහට. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. තව ඉඩ තියෙනවා. ඒගොල්ලන්ට ඒ වෙනස්කම් ටික කරන්න පුළුවන් නම් ඉඩ තියෙනවා. ඉතින් පළවෙනිදා 11 වෙනිදා වෙනකන් නාම යෝජනා බාර දෙන්න තියෙනවා. දෙවෙනිදා. දැන් මේ රජිත් පන්තෝ බණ්ඩාර මහත්තයා මේ මහලේ කඳුරේ කවුරුහරි අයින් වෙන්න කිව්වද, නැත්නම් අයින් වුණාද, හිතලා අයින් වුණාද, නැත්නම් මොනරාගෙන් ගිහින් වැඩ කරන්න හිතුවද? නෑ, මෙතන සමගි ජනබලවේගයේ මහලේ කම් විදියටත්
සමග ජන සන්ධානය මහලිකම් ඉදිර පෞගි කාලිමන් කටයුතු කර. මම කැමැත්තේ මතමයි කිවේ සමගි ජන සන්ධානයට වැනි මහලිකම්වර ඉපත් කරගන්න. ඒ අනුව කවි රශී මැත්තුමාගේ නම් මම්මයි යෝජනා කරේ එතුමා මහලිකම් යුතු කිය. සමග ජන බලවේගේ මහලිකම් දුරේ දිගටම කටයුතු කර. එතුමා ලේසිම ජොබ් එක අරගෙන අමාරු ජොබ් එක දුන්නා. සන්ධානයක් පාලනය කරන එක අමාරුයි. මොකද විවිධ මත තියෙන කණ්ඩායම්. ඒ නිසා ඉතින් එතුමා එක පොඩ්ඩක් කිව්වා පොඩි කාලයකට කරන්න කියලා. අපි එකට වැඩ කරන්නේ. අපි ටීම් එකක්. එතුමාගේ නායකත්වයෙන් අපි මේ වැඩේ හරියට කරගෙන යනවා. නෑ හැබැයි අපි ඒක හොඳයි මතක් කරපු එක උතුරු නැගෙනහිර පළාත විශේෂයෙන්ම ඒ ජනතාවට වගේම මුළු රටේම ජනතාවට අපි විශේෂ ස්තුතියක් ප්‍රකාශ කරන්න ඕනේ. මොකද බොහෝ ඩිස්ත්‍රික්කවල සජිත් ප්‍රේමදාස මැතිතුමා පළවෙනි තැනට ආවා. ඔවුන් අපිව විශ්වාස කළ ඒ ඡන්දෙ දුන්නා විශේෂයෙන්ම උතුරේ ජනතාව වගේම දකුණෙත් විවිධ ඩිස්ත්‍රික්කවල ජනතාව ඒක අපි ප්‍රකාශ කරනවා. සුමන්තිරන් මහත්තයා අපේ සන්ධානයේ නැහැ. ඒ නිසා අපට ඒ ගැන මොකුත් කියන්න බෑ. එතුමා දෙමළ සන්ධානයේ ඉන්නේ. අපි උතුරු නැගෙනහිර ආසන 20ක් අපි ජයග්‍රහණය කළා. ලංකාවේම ආසන 51ක් ජයග්‍රහණය කළා. මම හිතන සන්ධානයක් විදිහට ලබපු ලොකු ජයග්‍රහණයක් ලෙස ඒක අඳුරන්න පුළුවන්. දැන් කලින් වතාවෙත් ওই ඡන්ද ටික පොතුමාලාට ලැබුණා උතුරු පළාතේ මේ සජිත් මහත්තයාට ලැබුණ ඡන්ද ටික. පහුගිය මැතිවරණය අපිට ඔක්කොම එකට හම්බුණා. මේ සැරේ රනිල් වික්‍රමසිංහ මහත්මයා තරඟ කරපු නිසා අපේ ඡන්ද දෙකට කැඩුණා. ඒක තමයි අපේ පරාජයට හේතුව. ඒ කියන්නේ ඔබතුමාලා පරාජය රනිල් වික්‍රමසිංහ මහත්මයා. ඒකනේ ඒකනේ නිරවුල්නේ. විස්තුන් ලක්ෂයක් ඡන්දේ ලැබිච්ච සිලින්ඩරේ නියෝජනය කරමින් ඒ පාක්ෂිකයෙන් අහන්න, ඒ ක්‍රියාකාරින්ගෙන් අහන්න, මොකද්ද ඔවුන්ගේ නායකයාගේ ඌමනා වෙලා තිබුණේ? මම මගේ පැහැදිලි කිරීම දෙක නිරවුල්ව කිව්වා. ඔවුට තිබෙ වෙන ඉලක්කයක්. ඔහුට පුළුවන් වුණා බෙදන්න. කැම්පේන් ටීමේ පුළුවන් නේද? පුළුවන් වුණ එකම දේ තමයි බෙදීම. හැමදාම සා සජිත් මහත්මයාගේ පරාජය. ඒක පුළුවන් වුණා. හැබැයි දැන් ඔබතුමා පරාජය වුණාට පස්සේ නේ කියන්නේ හිටපු ජනන්තේ කියන්නේ රනිල් මහත්තයා ඡන්දෙට කලිනුත් කිව්වා සජිත්ට දෙන ඡන්දය අනුරට දෙනවා වගේ. ඒක නිසා ඔක්කොම මට දෙන්නේ. හැබැයි ඒක දුන්නා නම් ඒ තුමා ජනන්තේට. ඒ වෙලාවෙත් වේදිකාවේ නිරවුල් කිව්වනේ මේක. මේ පිළිබඳ පැහැදිලි අපේ කතිකාව අපේ වේදිකාව ලකන්න. කිම්සිංහ මැතිතුමාගේ අභිලාෂම නැති අනුර කුමාර දිසානායක මහත්තයාට මේ කඳවුරු දෙකේ යම් බෙදීමක් තිබුණ නිසා වාසි වුණා. හැමෝටම පේනවා. ඉතින් ඒක ජයග්‍රහණයකුත් නෙවෙයි. ඒක පැත්තෙන් බලනකොට මේ ගණන් ඕන කෙනෙකුට ගණිතය දන්න කෙනෙකුට ගණන් අතලා බැලුවම හිතන්න පුළුවන් සජිත් ප්‍රේමදාස මහත්තයාට ඇත්තටම ජයග්‍රහණයක් තිබුණා. ඔබට කියනවනේ ඩඩමස් ගෙනියනකොට ස්ටෝක් බැන්ද කවුද කියලා කියනවා කියලා. එතුමා මං හිතන්නේ සමාවෙන්නම එතුමා අතිශයින්ම දක්ෂ ඒ ක්‍රියාවලියට. ඉතින් එතුමා ජනප්‍රිය ධාරාවේ පැරණි සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ සියල්ලම ත්‍රී වීලර් පක්ෂ බවට පත් කරා. ඒක එතුමාගේ දක්ෂතාවය. 94 දෙනා ලොක් කරා. නෑ එතුමා කියවනේ ඒක සාම්ප්‍රදායික දේශපාලන වෙනස් වෙන්න ඕන තරුණයෝ ඉල්ලන්නේ අලුත් දේශපාලනයක් කියලා. එහෙනම් ඉතින් ඒක පටන් ගන්න ඕන ඇත්තේ ඔතනින්. ඒ කියන්නේ දැන් ඒ එතුමා විශ්‍රාම ගිහිල්ලා ඒ තරුණයාට ඒක දෙන්න ඕනේ. දැන් එයාට කියනවා බෝට් එකක් කට්ටියක් තනහත් වෙලා. ඔය ටික නෑ කරා. අපි අපේ පැහැදිලි කිරීමේදී ඉතාම ග්‍රවුල් ඔබට කිව්වා. මේ මෙතන ප්‍රතිපලයේ ඇතුළෙන් මේක විච්ඡේදනය කළා. හරස්කමක් කරන් බලන්න. ප්‍රධානම පේන්නේ මොකද්ද? සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ සියල්ල පැත්තකට දාලා වසර 4ක් පැරණි දේශපාලන පක්ෂ දෙකක් රටේ ජනප්‍රියම දේශපාලන ධාරාවන් දෙකක් බඩපත් වුණා. මේක ඇතුළේ තියෙන දේශපාලන බලවේග කියවගන්න. මගේ වෘත්තිය සැකේව මම හිතන්නේ අධ්‍යක්ෂ නැහැ කියවගන්න. ඊළඟ මහමැතිවරණයෙන් පස්සේ මේ ජාතික ජනබලයකට එක්ක ජාතික ආණ්ඩුවකට ඇතුළත් වෙනවද?
මොකද කිව්වේ? මහාමැතිවරණයෙන් පස්සේ ජාතික ජනබලයේත් එක්ක සම්මිලන සම්දානේ මේ ජාතික ආණ්ඩුවක් පිහිටවන කෙනෙක්ද කියන්නේ? නෑ 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 මෙහෙමයි ජාතික ආණ්ඩුවක් පිහිටවන්න කියලා ඕනේ අපි විපක්ෂයේ ඉන්න කොටත් ආර්ථික අර්බුදයෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගියාට පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ගත්තට පස්සේ එම ආණ්ඩුවට අපිට ආරාධනා කරා ඇමතිකම් අරගෙන ආණ්ඩුවට එන්න කියලා. අපිට එහෙම වොමනාවක් තිබුණේ නැහැ. විපක්ෂයේ ඉඳගෙන අපේ කාර්යභාරය ජාතික කාර්යභාරය හරියට කරා. අවශ්‍ය තැන්වල රජයට සහාය දුන්නා. අපි විශ්වාස කරනවා මේ මැතිවරණ එන මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මැතිතුමා වගමැති හැටියට පත් වෙන්න පුළුවන්. අපිට ඒ බහුතරය ගන්න පුළුවන්. අපේ ඡන්ද පදනමක් තියෙනවා. ඒ වෙලාවේදී අනිවාර්යෙන්ම අපි අර රනිල් වික්‍රමසිංහ මහත්තයා වැල් පාලමෙන් අර දරුවා ගෙනල්ලා අන්ඩර කුමාර දිසානායක මහත්තයාට දරුවා බාර දුන්නා. තාම වැල් පාලමේ ඉන්නවා කිව්වේ. අපටත් ඕනේ ඒ වැල් පාලමෙන් ගොඩ යන්න. ඔතනින් හිර වෙන්න නෙවෙයි. ඒ නිසා දරුවා ගොඩ ගන්න අපි ඒ වගකීම ජාතික වගකීමක් හැටියට කරනවා. ඒක ජාතික ආණ්ඩුවක් කියලා හිතන්නත් පුළුවන් අපි. හැබැයි අපි ආණ්ඩුවක් හැටියට ඒ කාර්යභාරය ඉටු කරන්නට ජනාධිපතිවරයාට අපි උපරිම සහාය දෙන්න බැඳී සිටිනවා. නෑ එහෙම ඕනේ. අපි අපි මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් විය යුතුයි. අපි විවිධ පක්ෂල වෙන්න පුළුවන්, ඡන්දවල බැන ගන්න පුළුවන්. අපේ චින්තන වෙනුවෙන් අපිට කතා කරන්න අයිතිය තියෙනවා. හැබැයි ඡන්දේ වුණාට පස්සෙ ඒ චින්තන වලින් අපි එක පොදු තැනකට ඇවිල්ලා රට කොට ගැනීම එකට වැඩ කරන්න පුරුහුරු වෙන්න ඕනේ. අපි ඒක පහුගිය පාර මේ රටේ ආර්ථික අර්බුදය නිර්මාණය වුණාට පසුව අපට සිද්ධ වුණා අපේ චින්තනවලට විරුද්ධව පෙනීටින අයත් එක්ක වැඩ කරන්න. හැබැයි රටේ ජාතික අරමුණ කරා. ඒ නිසා මම දකිනවා ජනතා විමුක්ති පෙරමුණ අද හිටපු තැනින් ගොඩක් වෙනස් වෙලා තියෙනවා. ඔවුන් එදා ප්‍රතික්ෂේප කරපු ඒ චින්තනෙන් වෙනස් වෙලා පොදු තැනකට ඇවිල්ලා තියෙනවා. IMF එකත් එක්ක යන්න තීරණය කරලා තියෙනවා. එතකොට ඒ වගේ මූල්‍ය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා අපි හිටපු ස්ථාවරයට ඇවිල්ලා අද අනුර කුමාර දිසානායක මහත්තයා කටයුතු කරන්නේ. ඒක වෙනසක් නැහැනේ. එතකොට එතෙන්ට එතුමාට එන්න පුළුවන් නම් අපිටත් යම් දුරක් ගිහිල්ලා ඒකට වැඩ කරන්න පුළුවන්. මෙතන අන්ත එක කාරණා ඉතා නිරවුල්. මේ හැම දෙනාම තහවුරු කරපු එක ප්‍රධාන කාරණාව එන බොටම් ලයින් එක කියලා ගත්තොත් අපි මොකද කිව්වේ? විධායක ජනාධිපති ධූරය ආරම්භ වෙන්නේ 1982. මේ අවසාන ජනාධිපතිවරණය මේ ඉවත් නිමා වුණා විතරයි. ඉතිහාසය නැවත ගමන් කළ බලන්න. විධායක ජනාධිපති ධූරයට පාර්ලිමේන්තුවේ අති බහුතර බලය පැමිණිච්ච හැම වෙලාවෙම ඒ පාලකයා ඒ පක්ෂය නිල්ද කොළද නිල් රතුද කියලා වෙනසක් නැහැ. පාර්ලිමේන්තුවේ අසීමිත බලයත් විධායක ජනාධිපති ධූරයත් කියලා කියන දෙක එකතු වීම ඇතුලේ අති විශාල විනාශයක් ළඟා කරලා තියෙන රටට. දේශපාලන විනාශයක්, සමාජ විනාශයක්, ආර්ථික විනාශයක්. ඒ අනතුර ඇති කරගන්න එපා කියලා කියන එක තමයි රජිත් මන්දබණ්ඩාර මෙතුමාගේ ඇත්තඳලා මේ හැමදාම මම ධාරණය කරා. හරි. පාර්ලිමේන්තු බලය එක අතට ගියාම වෙන, يعني පාර්ලිමේන්තු බලයත් විධායක ජනාධිපති ධූරයේ බලයත් එක අතකට ගියාම වෙච්ච හානිය ඉතිහාසයෙන් අධ්‍යයනය කරන්න. ඒක මේ අගමැති ධූරය ගත්තාම අනුර මහත්තයත් එක්ක ඒකට ඉස්කල්ලාන්න තෝ කරගෙන යනවා. අනිවාර්යයෙන්ම. නෑ ඒගොල්ල අපි ජයග්‍රහණය කරා. මේගොල්ල කැමති නම් අපිත් එක්ක එක්ක වෙන්න පුළුවන්. නෑ බොහොම සුදුයි. ඔව්. බොහොම සුදුයි. ස්තුතියි. පස්සේ රණලි වික්‍රම මහත්තයද? අයියෝ. ඒක හොඳ ප්‍රශ්නයක්. ඒක මම දැන් සේල්මද පක්ෂයේ නියෝජිත එක් විදියට උදව් හඩතු කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම සේල්මද පිපිරලා ගිහලා තියෙන්නේ.